අදත් අපි ඔයාලම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ඊසි ෆිසික්ස් එකේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්ලේන් එකක් ඇත්තටම උඩ යන්නේ කොහොමද කියලා. ඉතින් මේ අවුරුදු ගාණක් තිස්සේ හැමදාම ප්ලේන් එකක් උඩ යන එක ගැන කතා කරද්දී එකම concept එක කතා කරා. ඒක තමයි බර්න් ඌලිගේ මූලධර්ම. ඉතින් ඇත්තටම බර්න් ඌලිගේ මූලධර්මයේ හින්දාද ප්ලේන් එකක් උඩ යන්නේ. මේක ගැන ඇත්තටම හරියටම දැනගන්න ඕන නම් වීඩියෝ එකේ දිගටම අපිත් එක්ක රැඳිලා හිටියොත් ඔයාලට මේක ගැන හරියම විස්තරේ දැනගන්න පුළුවන්. මේකත් එක්කම ඔයා නොදන්න ගොඩක් දේවල් මේත් එක්ක මාඩ දැනගන්න පුළුවන් වෙන ඉඩ තියෙනවා. ඒ හින්දා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මුලින්ම බර්නෝලි ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා සරලවම දැනගෙන ඉමු. මේකේ තියරි එක ගත්තොත් යම්කිසි ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂයේ පීඩනයේත් ඒකක පරිමාවක චාලක ශක්තියේත් ඒකක පරිමාවක විභව ශක්තියේත් එකතුව නියතයක් කියලා තමයි මේ බර්නෝලි ප්‍රමේයෙන් කියන්නේ. මේ බර්නෝලි මූලධර්මයේ ගණිතානුකූල සම්බන්ධය ගත්තොත් P ධන භාගයක් රෝ V වර්ගයේ ධන රෝ G H සමානයි K කියලා තමයි කියන්නේ. රෝ කියන්නේ ෆ්ලූයිඩ් ඩෙන්සිටි එක නැත්නම් තරල ඝනත්වය. ඉතින් මේක තමයි බර්නෝලි ප්‍රමේයේ සරලම අදහස. බර්නෝලි මූලධර්මය ප්ලේන් එකේ වින්ග් එකට ඇප්ලයි වෙන්නේ කොහොමද? ප්ලේන් එකේ වින්ග් එක හදලා තියෙන්නේ එයාර් ෆොයිල් හැඩයකට. ඒ කියන්නේ අනාකූල හැඩයකට. මේ එයාර් ෆොයිල් එකේ උඩ කොටස ටිකක් කර්ව්ඩ් සර්ෆේස් එකක් තියෙන හින්දා වාතාංශය එයාර් ෆොයිල් එකේ දෙපැත්තෙන් යද්දී කර්ව්ඩ් සර්ෆේස් එකෙන් යන වාතාංශු වැඩි දුරක් ගමන් කරන්න ඕනේ. මේ වාතාංශු එයාර් ෆොයිල් එකේ වැදිලා එයාර් ෆොයිල් එක අවසන් වෙන තැනින් නැවත එකතු වෙන්න නම් කර්ව්ඩ් සර්ෆේස් එකෙන් යන වාතාංශු වලට වැඩි වේගයක් තියෙන්න ඕනේ කියලා ඔයාලට පැහැදිලි ඇත. ඉතින් බර්නෝලි ප්‍රමේයට අනුව ප්‍රවේගය අඩු තැනක පීඩනය වැඩි වෙනවා වගේම ප්‍රවේගයේ වැඩි තැනක පීඩනය අඩු වෙනවා. මේ එයාර් ෆොයිල් එකේ යටපැත්තේ පීඩනය වැඩි. දෙපැත්ත පීඩන අන්තරයක් තියෙන හින්දා පීඩනය වැඩි තැනක ඉඳන් අඩු තැනකට ගලන් යන පටන් ගන්නවා. මේක තමයි ප්ලේන් එක මත ලිෆ්ටිං ෆෝස් එක නැත්නම් එසවුම් බලය විදිහට ක්‍රියා කරන්නේ. මේ එසවුම් බලය ප්ලේන් එකේ බරට වඩා වැඩි වුණාම තමයි ප්ලේන් එක උඩ යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි A level කාලේ ඉඳලම දන්න සාමාන්‍ය තියරිය. ඔයාලා විශ්වාස කරනවද මේක එක පැහැදිලි කිරීමක් විතරයි කියලා මේ සංසිද්ධියට තියෙන. එතකොට මේකට තියෙන අනිත් පැහැදිලි කිරීම මොකද්ද කියලා දැන් ඔයාලා මගෙන් අහන්න පුළුවන්. ඒ තමයි ක්වාන්ඩා ඉෆෙක්ට් එක. මේක ඇත්තටම ගත්තොත් නිව්ටන්ගේ 3 වෙනි නියමයත් එක්ක බැඳිච්ච සංසිද්ධිය. ඇත්තටම ගත්තොත් මේ වාතාංශු එයාර් ෆොයිල් එකේ වැදිලා, ඒ කියන්නේ එයාර් ෆොයිල් එක දෙපැත්තේ. එයාර් ෆොයිල් එකේ උඩ කොටස, ඒ කියන්නේ කර්ව්ඩ් සර්ෆේස් එකෙන් සහ යට ෆ්ලැට් සර්ෆේස් එකෙන් ගිහිල්ලා නැවත එයාර් ෆොයිල් එකේ එක්සිට් එක ගාවදී එකතු වෙන්න ඕනේ කියලා නීතියක් කොතනවත් නැහැ. මේක ඇත්තටම වැරදි මතයක්. මේ හින්දා තමයි අපිට මේකට අලුත් පැහැදිලි කිරීමක් ඕන වෙන්නේ. නිව්ටන්ගේ 3 වෙනි නියමය ගත්තොත් මේකෙන් කියන්නේ මොකක්ද? සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් විශාලත්වයෙන් සමාන වූත් ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේත් එක්කම අපි කතා කරන්න ඕන ක්වාන්ඩා ඉෆෙක්ට් එක ගැන. ක්වාන්ඩා ඉෆෙක්ට් එක කියන්නේ මොකක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ ක්වාන්ඩා ඉෆෙක්ට් එක අත්දගින්න පුළුවන් සිම්පල් එක්ස්පෙරිමන්ට් එකක් කිව්වොත්. ගෙදර ටැප් එකක් ඇරලා හැන්දක් මේ විදිහට ටැප් එකේ ගලන් යන වතුරට අල්ලලා නැත්තම් ග්ලාස් එකක් මේ විදිහටවත් තියලා බලන්න. ඉතින් මේ සිද්ධි දෙකම හොඳට ගලපල බැලුවම ඔයාලට තේරෙවි මේ ජලපහරේ වස්තුවේ සර්ෆේස් එක නැත්තම් මතු පිට හැඩය ඔස්සේ ගමන් කරනවා කියලා. මේ ෆෙනොමෙනොන් එකට තමයි ක්වාන්ඩා ඉෆෙක්ට් එක කියලා කියන්නේ. වාතය කියන්නේ ඇත්තටම ගත්තොත් ෆ්ලූයිඩ් එක නැත්තම් තරලය. ඉතින් මේ තරලාංශු එයාර් ෆොයිල් එකෙන් යද්දී මේ සිද්ධ වෙන්නේ ඔය කියන සිද්ධියම කියලා නැත්තම් ක්වාන්ඩා ඉෆෙක්ට් එකම කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති. ප්ලේන් එකක් ඉහළට නැග්ගද්දී ප්ලේන් එක යම් කිසි ආනතියක් ගන්නවා ඕගොල්ලෝ දැකලා ඇති. නැත්නම් ඇන්ගල් එකකින් තමයි ඉහළට ඇත්තටම ප්ලේන් එක නැග්ගන්නේ. මේකට කියන්නේ ඇටැකින් ඇන්ගල් එක කියලා. මේ ඇටැකින් ඇන්ගල් එක වැඩි කරනකොට ප්ලේන් වින්ග් එකේ තියෙන එයාර් ෆොයිල් හැඩයෙන් හින්දා ප්ලේන් වින්ග් එකෙන් වාතාංශු වේගයෙන් පහළට තල්ලු වෙනවා. මේ හින්දා පහළට තල්ලු වෙන බලයට සමාන බලයක් මේ වාතාංශු පහළට තල්ලු වෙන බලයට සමාන බලයක් ප්ලේන් එක මත ඉහළට යෙදෙනවා. ඇත්තරම ගත්තොත් නිව්ටන්ගේ 3 වෙනි නියමය වැලීඩ් වෙන්නේ මෙතනට නැත්නම් ඇප්ලයි වෙන්නේ මෙතනට. ඇටැකින් ඇන්ගල් එක වැඩි කරද්දී මේ පහළට තල්ලු කරන වාතාංශු ප්‍රමාණය වැඩි වෙන හින්දා ලිෆ්ටිං ෆෝස් එක නැත්නම් එසවුම් බලයත් වැඩි වෙන්න ගන්නවා. මේ ලිෆ්ටිං ෆෝස් එක ප්ලේන් එකේ බරට වඩා වැඩි වුණාම තමයි ප්ලේන් එක ඇත්තටම හරියටම උඩ යන්නේ. මේ ලිෆ්ටිං ෆෝස් එක ගැන පොඩ්ඩක් අපි එක්ස්ට්‍රා කතා කරොත් ප්ලේන් එකක විශේෂ කොටස් දෙකක් තියෙනවා මේ ප්ලේන් එකට යෙදෙන ලිෆ්ටිං ෆෝස් එක වැඩි කරගන්න. ඒවා තමයි ෆ්ලැප්ස් සහ ස්ලැට්ස්. ඇත්තටම ගත්තොත් මේවා හැරිම කොමන් දේවල් මේ සබ්ජෙක්ට් එක ගැන දන්න කෙනෙකුට නම් නැත්නම් ඉන්ට්‍රස්ට් කෙනෙකුට නම්. ඉතින් මේ ෆ්ලැප්ස් සහ ස්ලැට්ස් ගත්තොත් එක්ස්ටෙන්ඩ් කරන්න සහ රිට්‍රැක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අකුලන්න සහ දිග අරින්න පුළුවන්. ෆ්ලැප්ස් සහ ස්ලැට්ස් එක්ස්ටෙන්ඩ් කරාම මේ වින්ග් එකේ දිග වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. නැත්නම් තව විදිහකින් කිව්වොත්
එයා ෆොයිල් එක්සිට් එකේ බෙන්ඩ් එක නැත්තම් නැමුම වැඩි වෙනවා. මේ හින්දා ක්වාන්ඩා ඉෆෙක්ට් එක මෙතනට ඇප්ලයි වුණාම වැඩි වායු අංශු ප්‍රමාණයක් පහළට යවන්න මේ හින්දා පුළුවන්. ඔය විදිහට තමයි ලිෆ්ටින් ෆෝස් එක කෙටි කාලයකින් ගොඩක් වැඩි කරගන්නේ ප්ලේන් එක. අපේ ඊළඟ එක්ස්ට්‍රා පොයින්ට් එක විදිහට අපි කතා කරන්නේ ප්ලේන් එකක එන්ජින් එක ගැන. ඉතින් මේ ප්ලේන් එකක එන්ජින් එකට ඇත්තම ගත්තොත් නවීන ප්ලේන්ස් වල එන්ජින් වලට දාලා තියෙන ටර්බෝ ෆෑන් කියලා එකක්. ඉතින් මේ ටර්බෝ ෆෑන් එකෙන් කරන්නේ ඉස්සරහ තියෙන වාතය ටර්බෝ ෆෑන් එක ඇතුළට ඇදලා අරගෙන වැඩි බලයකින් එළියට තල්ලු කරන එක. ඉතින් මේ බලයට සමාන බලයක් ප්ලේන් එක මත ඉස්සරහට යෙදෙන හින්දා තමයි ප්ලේන් එක ඇත්තම ගත්තොත් ඉස්සරහට යන්නේ. මේ වෙලාවේදී අපිට හරියටම නිව්ටන්ගේ තුන්වෙනි නියමය මෙතනට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන්. දැන් අපි අපේ අන්තිම එක්ස්ට්‍රා පොයින්ට් එක ගැන කතා කරොත්, තිරස් මට්ටමක ඒකාකාර ප්‍රවේගයෙන් යන ප්ලේන් එකක් ගැන හිතන්නකෝ. මේ වෙලාවේදී හරියටම ඩ්‍රැග් එකයි ත්‍රස්ට් එකයි, ඒ කියන්නේ ප්ලේන් එක මත යදෙන වාත ප්‍රතිරෝධයයි ප්ලේන් එක ඉස්සරහට යන්න යදෙන තෙරපුම් බලයයි කියන දෙකම එක සමාන. ඒ වගේම තමයි ප්ලේන් එකේ බරයි ප්ලේන් එකේ එසවුම් බලය ලිෆ්ටින් ෆෝස් එකයි දෙකත් හරියටම එක සමාන. මේ පැහැදිලි කිරීම් දෙකම ගත්තට පස්සේ, මේ ඔක්කොම පැහැදිලි කිරීම් වලට පස්සේ ඔයාලට තේරෙනවා ඇති දෙවැනි පැහැදිලි කිරීම නැත්තම් ක්වාන්ඩා ඉෆෙක්ට් එක සහ නිව්ටන්ගේ තුන්වෙනි නියමයත් එක්ක යන පැහැදිලි කිරීමට බර්නූලිගේ පැහැදිලි කිරීමට වඩා තැනක් තියෙනවා. නැත්තම් පැහැදිලි කිරීම වැඩියෙන් අපිට සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේ පැහැදිලි කරන මෙච්චර දිගට දුරට බර්නූලි මූලධර්මයෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ සංසිද්ධි. ඉතින් එතනදී පොඩි ප්‍රශ්නයක් මතුවෙන හින්දා මගේ අදහස තමයි බර්නූලි නියමයට වඩා මේ ප්ලේන් එක උඩ යන එකට වඩාත්ම බලපෑවෙන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයත් එක්ක යන ක්වාන්ඩා ඉෆෙක්ට් එක කියන්නේ. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් බොක්ස් එකේ දාන ගම අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. මේ වගේ videos දැනුම එකතු කරගන්න ඔයාලා කැමතිද? මේ වගේ videos දිගටම වැටෙන හින්දා අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. පහලින් තියෙන කමෙන්ට් බොක්ස් එකේ ඔයාලගේ අදහස්, ඒ වගේම අපිට තියෙනවා නම් suggestions මොනවා හරි දෙයක් ගැන ඔයාලට කියන්න තියෙනවා නම් සහ video එකේ වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒවත් අපේ comment box එකෙන් දාන්න. අනිවාර්යෙන් අපි ඒවට reply කරන්න. මේකත් එක්ක අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් පස්සේ තව වීඩියෝ එකකින් හම්බ වෙමු.